තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි දැන් ඔබ දන්නවා පසුගිය දවසේ ඇතිවෙච්ච සිද්ධියත් එක්ක පාර්ලිමේන්තුව වටලා අපි පාර්ලිමේන්තුවේ බේරගමු බලාගමු පාර්ලිමේන්තුව තුල බල කරමු කියලා විරෝධතාවක් ක්‍රියාත්මක වුණා පොල්දුව මන්සන්දියේ එතකොට පාර්ලිමේන්තුව තුල මේ ක්‍රියාවලිය අස්ථාවර කිරීමකට ලක් කරනවා නම් ජනාධිපතිතුමා තෝරා පත් කර ගැනීම ක්‍රියාවලිය අස්ථාවර කරන්න උත්සාහ කරනවා නම් පිරිසක් නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් ද දැන් ජනාධිපතිතුමා කියන එහෙම නීති ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා කියලා වැඩ බලන ජනාධිපතිතුමා එහෙම පුළුවන් ද මොනවද තියෙන නීති ප්‍රතිපාදන අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් එහෙම බලන්න මුලින්ම මේක සම්බන්ධව දැන් අරගල කරුවන් හරි ඒ විරෝධතා කරුවන් කියලා කොටසක් වෙන මිදිද්දී නිර්පාක්ෂිකයි කියලා උන්ට බෝඩ් එකක් දැම්මා ඒක සම්පූර්ණ බොරුවක් මේකේ අහිංසක පුද්ගලයන්ගේ තිබුණු මම කිව්ව විදිහට ඒ හැඟීම් වැරදි විදිහට ප්‍රයෝජන ගත්තේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න පක්ෂ දෙක පෙරටුගාමීන් කියන පක්ෂය අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඔවුන් කලේ සම්පූර්ණ කුපිත කිරීම ඔවුන්ට ඕනේ මේ මේ මෙතන ලේවගුරුවන්න විතරයි ඒකේ ඉස්සල් 88 89 චතුර මේකේ හිතියේ ජනතා විමුක්ති පෙරමුණ ඒකේ හන්දබන්දව කටයුතු කරපු පුද්ගලයාට මේක බලාගෙන ඉන්න බෑ මොකද ඒ අය දිනයි අපි පරදෙයි කියලා හිතලා එයා ආව මැදට සුනිල් හඳුන් හෙtti ඊට පස්සේ මේ ඒ සම්බන්ධව කටයුතු කළා මේකේ දාලා फेसबुक के दाल मिनसुंग गेनाला इट पास वित्तीय समिति नायक कीन पुद्गलया जेवीपी के पुद्गलया इंदकना मे पार्लिमेंट वटलम मेकट गिहिला मे खटूत कर मे तमंगे पार्लिमेंट मेक तमंगे नियोजित तुंदेने इन पार्लिमेंट मेक एक वटल मुना तमंगे नियोजित अर्ह मे खटूत कर एक पार्लिमेंट क्रमवेद संपूर्ण नैतिक खटूत कर बुआ तम जनता यदा दवस රෑ ඒකට ගියා අරගලයේ ඉන්න කණ්ඩායම කණ්ඩායම දෙකට බෙදුනේ එතනකොට තමයි අපිට ඔවුන්ගේ නිර්වත පෙනුනේ චතුර මොකද ඒ අය එක කොටසක් ගිහිල්ලා ඒකට සම්මාදම් වෙනවා අනිත් කොටස බෙරිහන් දීලා කෑ ගහනවා මේ ගෝල්ෆේස් එකේ ඉඳන් යන්න එපා ඔය කියන පුද්ගලයා අපේ කණ්ඩායම කඩාගෙන යනවා කියලා අවසානයේ මොකද වුනේ රාත්‍රියේ කාලේ ගිහිල්ලා මේ නිර්පාක්ෂික නැත්නම් අහිංසක විරෝධ ප්‍රෑමද්ද කළේ ඔවුන් කඩු පොළු ඔක්කොම අරන් ගිහිල්ලා අර යකඩ පොළු වලින් හමුදාවේ ඉන්න සෙබළු දෙන්නේ කොට සහ පොලිස් නිලධාරියෝ ගහපු එක මේ සාමකාමී අරගලයක් මේවා තමයි භයානක මේක වෙන නිසා තමයි චතුර කිව්වේ අපිට මේකේ පාලනයක් නැහැ ඔය එන පිරිස අපි කොහොමද දන්නේ මේ නිර්පාක්ෂිකද නැත්නම් අහිංසක ඒ අය එන්නේ මොන හරි මේ වෙලාවේදී Tamange ප්‍රවේගය පිට කරන්න අවුවේ චේකින් ගහනවා ඒ අහන ගහන එකේ ක්‍රියාවලිය සම්පූර්ණ නීති විරෝධී දැන් පරීක්ෂණ කරගෙන යනවා ඒක අපි සතුටු වෙනවා ඒකට මේ නීතිමය ක්‍රියාපටිපාටි ගන්න ගත්තාම ඒකටත් විරුද්ධව කටයුතු කරනවා එහෙම ඉඩ දෙන්න බැහැ චතුර මේක පාර්ලිමේන්තුවේ පිට විසඳ ගන්නවයි කියපු අයගේ ක්‍රියාවලිය තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඔය ක්‍රියාවලියේ ඉන්න පුද්ගලයාට ඔස්ට්‍රේලියාවේ කුමාර් ගුණරත්නට මිලියන 435.6ක වත්කම් තියෙනවා Tamanṭai එයාගේ වෛද්‍යවරියා වෙන ඔහුගේ බිරිඳටයි. ඊළඟ කියන්නේ මේ මම තොරතුරු එකගේ මම නිකන් මේ Facebook වල කෑලි අරන් නෙමෙයි කියන්නේ. මේක වගකීමෙන් කියන්නේ. ඊළඟට 277.2ක මිලියන තියෙනවා මේ බිරිඳට පමණක් ඔක්කොම US dollars. මිලියන US dollars. එතකොට 718.7ක් ඔක්කොම සම්පූර්ණ ගන්න. මේ தત્ත්වය මෙහෙම තියාගෙන එයා ඇවිල්ලා අපේ අර අහිංසක මේ නිර්ව්‍යාජව ප්‍රශ්න වලට මූණ දෙලා තියෙන කට්ටියකින් චතුර ප්‍රයෝජන ගන්නවා ඔවුන්ට බෑ පාර්ලිමේන්තුවට යන්න ඒ නිසා ඔහු කල්පනා කරන්නේ මේක එළියේදී මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ කියන එක තමයි ඒක ඔවුන්ගේ කතාවේ හැම තැනකදීම කිව්වා මේ වගේ වැඩසටහන් වලට ආවම ඔවුන්ට ඒක එළි දක්වන්න සිද්ධ වුණා කියන එක මම පැහැදිලිව කියන මම හිතන්නේ අද රාත්‍රියේ කුමාර් ගුණරත්නම් 360 වැඩසටහන්ට එනවා ඒ කියන අපිට චෝදනාව ඔබතුමා අනිවාර්යයෙන්ම අහන්න ඔබතුමා ඔය කියලා අහන්න පුළුවන් අනිවාර්යයෙන් මෙහෙම කියනවා මේක ඇත්තද කියලා එතකොට එයා මේ වෙන විට එනම් ඒකට විරුද්ධව කරුණු දක්වන නොනේ එහෙම කිසිම දෙයක් නැතුව ඔහු කියන්නේ අරගලය නැත්නම් පාරේ එළිය තියෙන එක තමයි නීතිය එහෙම කියන්න පුළුවන්ද මේ පුද්ගලයාට ඒ පිළිබඳව ක්‍රියා කරන්න මේ වගේ උනන්දුවක් දක්වනා නීති සංගමයේ මේකට කටයුතු කරන්න එහෙ ඉන්න එක නීතිතබරේ කියනවා මේ තියෙන ව්‍යවස්ථාව ගිනි තියන්න ඕනේ කියලා එතකොට ඒ කියුවාම ඒ පුද්ගලයාට පුළුවන් ද දිවුරුන් දීලා ඇවිල්ලා එහෙම කරන්න නීති සංගමය ඒ වෙනුවෙන් කටයුතු කළේ මොකද්ද? ඒ කියන්නේ නීති සංගමෙන් උනත් ඉවත් කරන්න පුළුවන් ද ඔහු? නැතුව ඔහුව සම්පූර්ණයෙන්ම ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙත හැකි. ඔව් කිසි බයක් නැතුව කියනවා. ඔව් ගිහිල්ලා ඊට පස්සේ අධිකරණවල පෙනී ඉන්න. කොහොමද එහෙම පෙනී ඉන්නේ?